नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। वासनावंत पिंवत्नि अद सदहम सितुविल्ल तुलिन ओबट असन्नट लैबेन धर्मकारणाव तमाई मौपिय उपस्थाने माता पितु उपट्ठानं पुत्तधारस्स संगहो अनाकुलाच कम्मंता एतं मंगल मुत्तम। බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී දේශනා කරන්නට යෙදුන උතුම් කාරණාවක් තමයි මෞපිය උපස්ථානය. ඒ මෞපිය උපස්ථානය තුළින් ඔබේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් පිනක් කුසලයක් ජීවිතයට අත්පත් වන්නේ. ඔබ අප හැම දිනාටම ජීවිතේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ ඔබේ අම්මයි තාත්තයි ශ්‍රේෂ්ඨතම වස්තුවක් ලෙස ඉතා වැදගත් ලෙස සලකන්නට ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට කියා දෙන්නට යෙදුනා. ඒ දේශනාව තුළදී බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඉහළින්ම සැලකිය යුතු පුද්ගලයා වශයෙන් සැලකන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අම්මා තාත්තා කියන බවයි. ඒ නිසා අම්මා තාත්තා බුදුවරයන් ලෙස තථාගතයන් වහන්සේ අපට පැහැදිලි කළා. ඒ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුගේ ගුණයට සමාන කළේ අම්මා තාත්තාටයි. ඒ නිසා අපි මෞපිය උපස්ථානය මෞපියන් රැකබලා ගැනීම ඉතාම ශ්‍රේෂ්ඨ වූ ක්‍රියාවක් ලෙස දකිනවා. අපි එය අනුගමනය කරමු. ඒ නිසා ඔබේ අම්මා තාත්තට ඔබ කොච්චර නම් ආදරෙයිද, ඔබේ අම්මා තාත්තට ඔබ කොච්චර නම් සෙනෙහසින් කටයුතු කරනවා, ඒ වගේම ඔබේ ආදරණීය අම්මා තාත්තට ජීවිතයේ සලකන ආකාරය ඔබ කෙබඳුද කියන එක පිළිබඳව ඔබ හොඳට සිතා බලා කටයුතු කරන්නට ඕන. අද වර්තමාන කාලයේ තුල මෞපිය උපස්ථානයේ කෙමින් වැළකී යන යුගයක්, අම්මා තාත්තගේ ගුණ නොහඳුනන යුගයක්. ඒ නිසා අපට මඟ කියලා දුන්න අපේ ජීවිතයට හදවතින්ම ආශිර්වාද කළ යම් කිසි කෙනෙක් වෙනවා නම් ඒ අපේ ආදරණීය අම්මයි තාත්තයි. දරුවන්ට ආශිර්වාද කළ හදවතින් සෙත්පතපු පුද්ගලයා දෙපළ තමයි අම්මයි තාත්තයි. අන්න ඒ නිසා අම්මා තාත්තා ජීවිතේ රැකබලා ගන්න එක, අම්මා තාත්තට සලකන එක ලොකු පින්කමක්, විශාල කුසල ක්‍රියාවක්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධෝවිය මාතා, බුද්ධෝවිය පිතා වශයෙන්, අම්මා කියන්නේ බුදු කෙනෙක්, තාත්තා කියන්නේ බුදු කෙනෙක් වශයෙන් අපට පැහැදිලි කළා. ඒ ආදරණීය අම්මා තාත්තා රැකබලා ගන්නට ඕන. අම්මා තාත්තා පුංචි කාලේ ඉඳලා අපිව රැකබලා ගත්තා, හැදුවා, වැඩුවා, පෝෂණය කළා. දරුවන්ට කිසිදු අඩුපාඩුවක් නොකට ඒ කටයුතු සියල්ලම සිද්ධ කළා. ඒ අම්මා තාත්තා ජීවිතයේ මුලදී වගේම අපි පුංචි කාලේ ඉන්න වගේම අපි ලොකු මහත් වෙනකොට ඒ අම්මා තාත්තා වයසට යනවා, වයෝවෘද භාවයට පත් වෙනවා. ඒ වෙනස් වීමට පත්වන අම්මා තාත්තා හැමදාමත් ජව ශක්ති සම්පන්නව ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ශක්තියෙන් ජවයෙන් අඩු කාලය තුළ අපේ අම්මා තාත්තා ජවයෙන් ශක්තියෙන් වැඩිය සිටියා. ඒ අම්මා තාත්තා අපව රැක්කා, බලාගත්තා, අපේ ජීවිතයේ පෝෂණය කළා. අද අපි ජන සමාජය තුළ ඉගෙනගෙන රැකියාව කරමින් යම් ආයතනයක යම් තැනක අපි රැකියාවක් ආරක්ෂාවක් කරමු. එදා පනරේ තිබිච්ච අම්මා තාත්තා අද ජීවිතයේ තුළ වයෝවෘද භාවයට පත් වෙලා වෙනස් වෙලා. එහෙමනම් පුංචි කාලේ රැක්ක අපේ අම්මා තාත්තව අද අපේ ජීවිතේ අපි රැකබලා ගන්නට ඕන. අද දවසේ සදහම් සිතවිල්ල තුළින්
ඔබ ඉගෙන ගන්නට ඕන ආදරණීය දරුවනි අම්මා තාත්තගේ වටිනාකම. අම්මා තාත්තගේ ජීවිතයේ තියෙන වටිනාකම ඉගෙනගෙන මව්පිය උපස්ථානීය දෙවි ඇති තාක්කල් ජීවිතේ ඔබ ආරක්ෂා කරගෙන රැකිය යුතු වෙනවා. අනන්ත මව්පිය ගුණ බලයෙන් ඔබේ ජීවිතයට ආරක්ෂාව සැලසේවා. මව්පිය වන්දනා ගුණ බලයෙන් ඔබට සිතක් ශාන්තියක් සැලසේවා. අනන්ත බුදු ගුණ සේම අනන්ත මව්පිය ගුණද ඔබේ ජීවිතයට ඒකාන්තයෙන් ආශිර්වාදයක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.